රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. සොදරම් සේත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්න මම වත්සලා හෙටමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මැතිවරණ කොමිසම සහ අගමැති අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් කරාපිටිය රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රිය වෙයි රෝගීන්ට දැඩි පීඩා මිතුදම ශක්තිමත් කරන්න ශ්‍රී ලාංකිකින් ජපානයේ ශ්‍රම දානයක ගැටුම් සහ ලේවැගිරීම් අවසන් කරන්න පාප් වහන්සේගෙන් විශේෂ ඉල්ලීමක් චීනය තායිවානය අවට යුදාභ්‍යාසයක ප්‍රංශයේ ගොඩනැගිල්ලක පිපිරීමක් දස දෙනෙකු ජීවිතක්ෂයට ප්‍රථමයෙන් දේශය පුවත් පළත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මෙවැනි විට පැවැත්වෙනවා එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි කල්යමින් පවතින පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදා පැවැත්වීමට මීට පෙර දින නියම වී තිබුණා තැපැල් ඡන්දය පැවැත්ුණේ නැති පසුබිමක 25 වනදා ඡන්දය පිළිබඳවද ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා ප්‍රකාශ කළේ ඒ අපකල විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම රාජ්‍ය සේවකින්ගේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු රසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි අද පැවැත්වෙන සාකච්ඡාවේදී ලැබෙන උපදෙස් පරිදි මැතිවරණ කොමිසම කටයුතු කරන බවයි කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා අපකල විමසීමේදී වැඩිදුරටත් පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකම අක්‍රිය වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසීරු තත්වයකටයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑනර් යන්ත්‍ර දෙකම මෙවන විට අක්‍රිය වී තිබෙනවා. මින්නෙක් යන්ත්‍රයක් පසුගිය වසරේ අක්‍රියව ගොස් ඇති අතර අනික් යන්ත්‍රය අක්‍රියව ගොස් ඇත්තේ මින් මාස කිහිපයකට පෙරයි. මෙම තත්ත්වයේ හමුවේ රෝගීන්ව වෙනත් රෝහල්වලට යොමු කළත් බොහෝ රෝගීන් ආර්ථික අපහසුතා හේතුවෙන් සීටී ස්කෑන් පරීක්ෂාවන් සඳහා යොමු වන්නේ නැති බවයි වාර්තා වන්නේ. දැන්ට රෝහලේ සමහර පෞද්ගලික රෝහල් සඳහා යොමු කරන කණ්ඩායම් ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ රෝහල් සඳහා යොමු කරනවා. ඉතින් ඊට දකුණු පළාත හැරණු විට යාබද දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා මෙම රෝහලට පැමිණෙනවා. මෙම තත්ත්වය සැලකිල්ලටගෙන සීටී ස්කෑනර් යන්ත්‍ර අලුත් වැඩියා කර දීමට කටයුතු කරන ලෙසයි කරාපිටිය ශික්ෂණ රෝහල් කමිටුව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අපි දැනුම් දීලා තියෙනවා බලධාරීන්ට මේ ස්කෑන් යන්ත්‍ර ප්‍රශ්නේ විසඳලා අහිංසක රෝගීන්ට පිළිසරණක් වෙන්න කියලා. නමුත් අපිට තවම ස්ථිරසාර විසඳුමක් මේ දක්වා ලැබිලා නැහැ. බරපතල අවදානම් සහිත ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලන අතර පරිත්‍යාගශීලීන්ගෙනුත් කරුණාවෙන් ඉල්ල හිටිනවා. ඔබගේ පුණ්‍ය පරිත්‍යාගය හරි රෝහලට ලබා දීලා මේ රෝගී සත්කාර සේවාවට මැදිහත් වෙන්නයි කියන කාරුණික ඉල්ලීම මම කරන්න කැමතියි. පෙරදිනය ශික්ෂණ රෝහලේ සිසේරියන් සත්කමකේ අනතුරුව ගර්භණී මවක මේ යාම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කළ යුතු බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. මේ අතර ලියාපදිංචි කර නැති ඖෂධ තොගයක් මෙන්මාරෙන් ගෙන්වා ඇති බවට සෞඛ්‍ය වෘත්තීය වෙදින්ගේ සංගමේ සභාපති රවි කුමදේශ් චෝදනා කරනවා. පේරාදිනිය ශික්ෂණ රෝහලේ සිසේරියන් සත්කමකින් අනතුරුව ගර්භණී මවක මියකොස් ඇති බවට පසුගියදා වාර්තා වුණා. සිසේරියන් සත්කමේදී භාවිත කළ නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව ඇයට සංකූලතා මතුව තිබෙනවා. මෙම ඖෂධ තොගය ඉන්දියාවෙන් ගෙන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සංධානයද ඉල්ලා සිටියේ.
මෙම මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බිල්ලන පවසන්නේ. සමහරට ගෑනු කෙනාගේ ඇඟේ තිබ්බ ඇලර්ජික් රියැක්ෂන් එකක් වෙන්නත් පුළුවන් මේ තත්ත්වෙට. ඉතින් අපි කොහොමද කියන්නේ? අපිට කියන්න බෑනේ. ඒ නිසා අපි ඒකට උත්තර දෙන්න ඉක්මන් වෙන්න ඕනේ ඊයේ සිද්ධ වෙච්ච වැඩකට. නමුත් අපි ටිකක් බලලා මේවට තියෙන එක්ස්පර්ට් කමිටි කියලා ඒවා පත් කළා. එක්ස්පර්ට් කමිටි එකකින් දෙන රිපෝට් එකකින් මිසක් ඔකට මත ප්‍රකාශ කරන්න බෑ. ඌකට පරීක්ෂණයක් තියන්න ඕනේ. කමිටුවක් පත් කරන්න ඕනේ. ඒ කමිටුවෙන් දෙන වාර්තාව ඉසල කියවල බලලා ඉන්න. මෙම ඉන්දියානු ඖෂධවලට පසුව මියන්මාරයෙන්ද ලියාපදිංචි නොකළ ඖෂධ තොගයක් ලංකාවට ගෙන්වා ඇති බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළා. ඒ අනුව ලියාපදිංචි නොකළ අදාළ ඖෂධ තොගය පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. දැනට තියෙන වාර්තා අනුව මේ ඖෂධය කලින් ලියාපදිංචි කළා තියෙනවා. ඒ ලියාපදිංචිය කල් ඉක්ුත් වෙලා තියෙනවා. ඒ නිසා නැවත ලියාපදිංචියට ඉල්ලුම් කළා තියෙනවා. ඒ ඉල්ලුම් කළා තියෙන අතරතුර අපි කියනවා WR ලියාපදිංචියෙන් තොරව ඖෂධය කඩිනමින් ගෙන්වීමේ අවසරය ඖෂධ නියාමන අධිකාරිය ලබා දීලා තියෙනවා. ඒ ක්‍රියාවලිය නීතියානුකූල මට්ටමින් සිද්ධ වෙලා තියෙනවා. ඒක වැරදි නම් ඊළඟට එන ඖෂධය ඒ කිසිවක් නොකර බෙදා හැරලා තියෙනවා. අපිට තියෙන ගැටලුව තමයි මේ ඖෂධයෙන් මේ තරම් විශාල සංකූලතාවයක් ඇති වෙලා භයානක අවදානමක් ඇති වුණා නම් මියන්මාරයෙන් බෙදා හැරෙන ඖෂධය ඒ කිසිවක් නොකර එහෙම භයානක ප්‍රතිඵලයක් අත් නොවනවායි කියන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන තාවුරුව මොකක්ද? මේ අතර මේ වන විට සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ඇති වී තිබෙන ගැටලු එළවෙන මාස දෙක තුලදී ජයගත හැකි බවයි සෞඛ්‍ය මාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ. ප්‍රචාරෝපණය තමයි මගේ මාධ්‍යංශයෙන් ඇම්බෙදෙම කියනවා. කරන වැඩවල් ගැන ප්‍රචාරයක් කරනවා. ඉතින් මගේ යුතුයකම කියන්නේ ප්‍රචාරයට වඩා කැමති කියලා අත්පුත්තිය සමනක තමයි මම හිතන්නේ අපිට ගන්න පුළුවන් පොදව පිළිගනි ලබන මම හිතන්නේ මාස දෙක යනකොට මේ මොහොතේ සෞඛ්‍ය ශිල්පය තුළ තියෙන අභියෝග 90ක් ජය ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් නිහඬව ඒක කටයුත්ත කරනවා. මෙරට ඉන්ධන අලවිය සඳහා විදේශ සමාගම් තුනකට පසුගියදා රජය අවසර ලබා දුන්නා. අදාළ සමාගම් තුනට දැනට පවතින මිලට වඩා අඩු මුදලකට ඉන්ධන අලෙවි කිරීම සඳහා අවසර ලබා දීමටද රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට මේ මාස අවසානයේ අත්සන් තැබීමට නියමිතයි. චීනයේ සිනොපෙක් සමාගම, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සහ ෂෙල් සමාගම සමග එක්ව ඇමරිකා එක්සත් ජනපදයේ RM පාකර් සමාගමට ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට පිවිසීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව මේ මාස අවසන් වන විට අදාළ සමාගම් තුන සමග ගිවිසුම්ගත වීමට නියමිත අතර ගිවිසුම්ගත වීමෙන් අනතුරුව මාසක් තුල එම සමාගම් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ විදේශ සමාගම් තුනට ලංකා කඤ්ඤතෙල් නීතිගත සංස්ථාවේ අනුමත මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබෙන බවටද තොරතුරු වාර්තා වනවා. අදාළ විදේශ සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන අලවිය සඳහා පිවිසෙන විට මිල පිළිබඳව තරගයක් පවතින ඇති බවටයි පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරද ප්‍රකාශ කර සිටියේ. සමාගම් තුනක් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට එනවා. මේ සමාගම් තුනක් ලංකාවේ වෙළඳපොළට දැන් රයිස් එකක් තියෙනවා. දැන් මේ වගේ සමාගම් ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් මීට වැඩිය ඉන්ධනවලට සහන තරගකාරීත්වයක් නිර්මාණය වෙනවා. ඔවුන් ආනයනය කරන්නේ වෙනත් තුන්වෙනි හතරවෙනි පාර්ශ්වවලින් නෙවෙයි. ඔවුන් ආනයනය කරන්නේ ඔවුන්ගේ මව් සමාගම් තුලින්. ඒ නිසා ඒ ලබා ගන්න වට්ටම් තුලින් මිල පිළිබඳ තරගයක් වෙයි. ලංකා කණිත් තෙල් නීතිගත සංස්ථාවටත් වෙනදා වගේ කරන්න බෑ. ඔවුන්ටත් අවම මිල ගණන් යටතේ තරඟ කළ යුතුයි. මිල නියාමනය පිළිබඳව තියෙන්නේ සූත්‍රයක් තියෙන මිල සූත්‍රයක්. දැනුත් තියෙන මිල සූත්‍රය. ඒ මිල සූත්‍රය අනුව තමයි ලංකා යුස් සමාගම අලවි ආනයනය කරන ඇනවුම්වල ප්‍රමාණය කණිත් තෙල් නීතිගත සංස්ථාව ඇනෝම් කරන පිළිබඳව අධ්‍යයනය කරලා මුදල් අමාත්‍යාංශය අපේ අමාත්‍යාංශය කියන දෙක කටයුතු කරන්නේ. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේකට අවශ්‍ය නියාමනය ඇති කිරීම සඳහා නියාමනයකට යටත් කරන්න. නියාමන ආයතනයක් තිබෙනවද නැත්නම් කණිත් තෙල් නීතිගත සංස්ථාවක් වෙනවද? නෑ, කණිත් තෙල් නීතිගත සංස්ථාව වෙන ආයතන නියාමනය කරන්න බෑනේ. වෙන රජයේ නියාමන ආයතනයක් එන්න ඕන. යලිත ශ්‍රී පුවත් මහා ලොකු මන්දිර එපා බොරු පොරොන්දු එපා අපිට ඕන බොන්න පිරිසිදු වතුර ටික විතරයි. මෙහෙම කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහපොතාන ග්‍රාමයේ ජනතාවයි. දිය වෙනුවට කඳුළු බොන මහපොතානේ ජනතාවගේ කඳුළු කතාවයි මේ.
ගොවිතැනක් නැත්නම් කොහේ හෝ කුලී රැකියාවක් කරලයි මහපොතාන ගමේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ. මහපොතාන ගමේ කරකාර බඳින වයසේ තරුණ තරුණියන්ගේ ඉඳලා ඉහෙනෙකට පැහුණු මහලු වය දක්වාම වකුගඩු මාර්යා මගහරින්න පුදුම සටනක් කරනවා. ඒ තරමටම මේ ගම්මානයේ වතුර බීමට සුදුසු නැහැ. ගම වට කරලා වැව් තිබුණත් ඒ ජලය වගාවට හුරු වුණාට බීමට නුහුරුයි. බීමට සුදුසු ජල බිඳක් ගන්න මේ ගම්මානයේ මිනිස්සුන්ට කිලෝමීටර් 6ක් පමණ දුරක් ගෙවාගෙන කොම්බවට එන්න සිද්ධ වෙනවා. කොම්බව හැට්ටුවව ගම්මානවල තියෙන ජල පවිත්‍රාගාරයට ජල ලීටරයකට රුපියල් 2ක් 3ක් අතර මුදලක් ගෙවන්න වෙනවා. කුලී වැඩක් කරලා ගන්න මුදලින් බඩේ කින්දර නිවා ගන්න අමාරුකම් තියෙද්දී දිනපතා ජල ලීටරයකට වැය කරන්න තරම් මුදලක් මේ ජනතාව ළඟ ඉතුරු වෙන්නේ නැහැ. බීමට හරිහමන් වතුර බිඳක් නැති මහපොතාන ගමේ ජනතාවට අලින්ගේ කරදරත් එමටයි. තට්ටු මාරු ක්‍රමයට කාලෙන් කාලෙට එන දේශපාලඥයින්ට වගකීතු නිලධාරීන්ට අනේක වාරයක් තම ගැටලුව පැවසුවත් ඒවා බීරි අලින්ට බීනාව යන වගේ කියලයි ගම්වාසීන් පවසන්නේ. අපි ඉල්ලන්නේ එකම දේ තමයි බීමට පිරිසුදු ජලය ෆිල්ටර් ක්‍රමයක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. දවසකට සීමා වෙන වතුර ප්‍රමාණයක් ගේන්නේ. ප්‍රමාණය ගෙන ඇවිදින් කොණ්ඩ අපහසුයි. සල්ලි දීලා ගේන්නත් එන ඈතකට යන්න ඕන. පොඩි බූලියකට ගෙනාවා මේකට වරුවක් බොන්න බෑ වතුර. කැම නැතුණත් වතුර ටික ඕන. අපිට ෆිල්ටරයක් වගේ දෙයක් හම්බ වෙනවා නම් රැක හරි ගිහිල්ලා වතුර ටිකක් අරන් එන්න පුළුවන්. උපමානයක් දුර ගිහිල්ලා ගෙනල්ලා වියදම් කරන්න විදියක් නැහැ. ලීටර් 50ක් 60ක් ගන්නකොට ලොකු මුදලක් අපිට යනවා. කේතල් වල බෝතල් වල හැම එකෙම කිවුල බැඳිලා තේ එකක් හදලා ගත්තාම මිනි රම්පා වෙනවා වගේ පා වෙනවා. තේ ටික බොන්න බෑ. ඒ තරම් කිවුල වතුර ටිකක් තමයි තියෙන්නේ. මේ අපහසුතාවයට පිළියමක් සකස් කරලා දෙන්න කියලා ඔබතුමාලට අපි දැයත් එක් කරලා වැඳලා ඉල්ලා හිටිනවා. සපදිකරෙන් එනවා ඡන්දේ ගන්න අත අදිනවා කියනවා. හෙට එනකොට රැස්වීම තියනකොට රැස්වීම තියනකොට අපි තේ හදලා දෙනවා, කන්න බොන දෙනවා, දීලා බෙරලා අරක දෙන්න කවර අදන්තු කිසිම දෙයක් දෙන්නේ. එයින් පස්සේ ගම් පැත්ත පාතර එන්නේ. ඉතින් ඒ වගේ දේශපාලන තමයි ඉන්නේ රටේ. ඒ මිනිස්සුන් අපිට සත පහක අදන්තු කිසි වැඩක් කියලා නැහැ. පාර හදලත් නැහැ, වතුර පිටුවේ ගමට දීලත් නැහැ. ඒක මත තමයි සත පහක වැඩක් නැහැ. වැඩක් කෙරිලම නැහැ. අපිට මේ වතුර පිටුවේ කොයිම හරි ලබා දෙන්න කියලා අපි ඉල්ලීම කරන්නේ ගම වෙනින් පින් සිද්ධ වෙන. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.